මීලකට ගරු මජිබර් රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා. ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන් මේ අදිසිනීති විවාදය අපි මේ සම්මත කරන වෙලාවේ අද අපි දන්නවා පහුගිය 20ක් වෙනිදා ඇති වෙච්ච ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයත් එක්ක මෙරටේ 250කට අධික කතෝලික ජනතාවගේ ජීවිත අහිමි වුණ බව. ඒක අපි සියලු දෙනාම රටක් හැටියටත් මෙරටේ ජීවත් වෙන සියලු පුරවැසියන් අපි ඒක හෙලා දකමින් එවගේ මේ ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීම සඳහා අවශ්‍ය සහයෝගය එවගේම රජයත් ආරක්ෂක අංශයත් ඒ අවශ්‍ය කටයුතු කරගෙන යන කියන එකත් අපිට දැන් මනාව පැහැදිලි වෙනවා. එවගේම අපේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමත් ප්‍රකාශ කළා රජයේ ප්‍රකාශයක් හැටියට අද වෙනකොට ඒ ත්‍රස්තවාදී කටයුතු වල සම්මාදම් වෙච්ච ඒවට අනුග්‍රහය දක්වපු එවගේම ඒකට අනියම් ආකාරයේ උදව් කරපු 100කට 90කට වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ විමර්ශන කටයුතු කරගෙන යනවා. ඒ වගේම අද අපි බැලුවොත් පෞගිය සති කීපයකට වඩා අද වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ රටේ තත්ත්වය යම්කිසි ආකාරයකට සාමාන්‍ය තත්ත්වයකට පත් කරලා පාසල්වල එවැගේම රජයේ නොයෙකුත් ආයතනවල ඒ එදිනෙදා කරන වැඩකීතු කරගෙන යන තත්ත්වයක් නැවත උදා වෙලා තියෙනවා. ඒක අපි 100%ක් සම්පූර්ණ නොවුවත් නමුත් තිබුණට වඩා තත්ත්වය යහපත් අතකට හැරමින් යනවයි කියන එක අපි සියලු දෙනාම පිළිගන්නවා. ඒ පිළිගන්න ගමන්ම නැවත අපිට මේ ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීම සඳහා මේ ත්‍රස්තවාදය මෙරටින් තුරන් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු රජයක් හැටියට කළ යුතුයි කියන එකත් අපි අවධාරණය කරන්න ඕනේ. මොකද ඒක තුල තමයි අපිට මේ රටේ සියලු ජන කොටස් වල විශ්වාසය තාවුරු කරගනිමින් රටක් හැටියට අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මොකද අපි අවුරුදු ගණනාවක් රටක් හැටියට විශාල යුද්ධයකට මුහුණ දීලා ඒ යුද්ධයේ අධ්‍යක්ෂකීම් එක්ක ඒ යුද්ධය අවසන් වෙලා අවුරුදු 9ක් වගේ කෙටි කාලයක් තුල නැවත මෙවැනි බිහිසුණු ත්‍රස්තවාදයකට මුහුණ දෙන්නට සිද්ධ වීම ගැන අපි සියලු දෙනාම කනගාටු වෙන බවක් නෙමෙයි ඒක අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි කියන අදහසත් අපි සියලු දෙනාම ඉන්නවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දැන් මේ ත්‍රස්තවාදයේ ප්‍රයෝගී කරගෙන මේ ත්‍රස්තවාදී බෝම්බ වලට මුවා වෙමින් මේ රට පුරා නැවත කැරලි කෝලාල ජනවාරික ගැටුම් ආගමික ගැටුම් උස්සන්න කරන්න යම්කිසි කණ්ඩායමක් වැඩ කරගෙන යනවා. අපි දැක්කා අප්‍රේල් මාසයේ 21වෙනිදා ඇතිවෙච්ච සිද්ධියෙන් සති දෙකකට පස්සේ තමයි මේ රටේ ඒ ආගමික ගැටුම් ජාතිවාදී ගැටුම් මවුලන්න විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ එවැගේම ගම්පහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලත් ඊළඟට නාත්තණ්ඩිය මේ ප්‍රදේශවලත් යම්කිසි කණ්ඩායමක් සැලසුම් සහගතව විශාල විනාශයක් කරා. අපි දැක්කා මේ විනාශය කළේ ඉතාම සැලසුම් සහගතව. මොකද කාලයක් තිස්සේ මේ රටේ සිංහල මුස්ලිම් ජනතාව අතර වෛරය පතුරවමින් සිංහල මුස්ලිම් ගැටුම් නිර්මාණය කරන්න කිසියම් කණ්ඩායමක් වැඩ කළා. ඒක ගැන අපි සියලු දෙනාම දැනගෙන හිටියා. විශේෂයෙන්ම දර්ගා නගරයේ සිද්ධිය වෙන්න පුළුවන් අවුරුදු 4 මාසයකට කලින් ඇතිවෙච්ච ඊළඟට ගිය අවුරුද්දේ මාර්තු මාසයේ ඇතිවෙච්ච දිගන සිද්ධිය වෙන්න පුළුවන් මේ වගේ සිද්ධි ගණනාවක් තුල අපි දැක්කා පෞගේ කාලෙම මෙරටේ ගැටුමක් අවුලවන්න යම්කිසි කණ්ඩායමක් වැඩ කළා. නමුත් ඒ කණ්ඩායම අත්අඩංගුවට ගැනීම හා ඒ කණ්ඩායමේ ගමන නවත්වන්න රජයක් හැටියටත් අපෝසත් වුණා. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. මොකද ගිය අවුරුද්දේ දිගන සිද්ධිය ඇති වෙලා මාර්තු මාසය අවුරුද්දක් ගියේ නැහැ. අවුරුද්දයි මාසෙයි ගියේ නැවත කුරුණාගල දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නාත්තණ්ඩිය ඒ යන ප්‍රදේශවල විශාල හානියක් කරා. ඒ හානිය තුල අපි දැක්කා විශේෂයෙන්ම මේක සැලසුම් සාගතව කරයි කියලා අද වෙනකොට හඳුනාගෙන තියෙනවා. මේකට සම්බන්ධ වෙච්ච ප්‍රාදේශීය වශයෙන් ඉන්න දේශපාලඥයෝ හඳුනාගෙන තියෙනවා. එහෙමනම් ඒ දේශපාලඥයන් හඳුනාගෙන තිබෙනවා නම් මේ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියා කරන දේශපාලඥයෝ පළාත් පාලන මන්ත්‍රීවරු වෙන්න පුළුවන් පළාත් සභා මන්ත්‍රීවරු වෙන්න පුළුවන් ඒවා හඳුනාගෙන තියෙනවායි කියලා අද වෙනකොට ප්‍රදේශයේ ජනතාව ඉලිපිට පවසනවා. යම් චෝදනාවල් ඉදිරිපත් කරලා තියෙනවා පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් තවම ඒවා අත්අඩංගුවට ගැනීම ඉතාම සීමා සහිතව තමයි සිද්ධ වෙන්නේ. වාත්තරංගුවට ගැනීම තවම සීමා සහිතව සිද්ධ වෙන්නේ. තවම විශාල පිරිසක් මේකට සම්බන්ධ වෙච්ච මේ ත්‍රස්තකියාවන් වලට සම්බන්ධ වෙච්ච මේ ප්‍රහාරවල වලට සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් තවම අත්තරංගුවට ගන්නේ නැතුව ඔවුන් නිදහසේ ඉන්න තත්ත්වයක් තවම උදා වෙලා තියෙනවා. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම විශේෂ භාරව ඉන්න අපේ ජනාධිපතිතුමාගෙන් වහාම ඒ ක්‍රියාදාමය කරන්න
Wahamai atarangu ata ganna, tarah tiruma novela, evada upades tenna, mukadam mekatan titatian none, api ratak khatiya api te mehmanatang israhati anna ba, api kahalat isse, merate jatiwadi, janwari kuge gatum, nawatan none kela dedahas pahalwein passe, visala balapurutte kapi israhata abi, api kuar wairiya panatagen kela, hate switch ka, api chanda, viseshen ma api matiwarne prakashye tulapawa, api ek sandhan kala, janadipati matiwarne maitripala sirisena, janadipatumage Matiwarna Prakashe Tapi, Adangukara, May Wairi Prakashakarna Panata Genala, May Wairi Prakasha Namatan no Nekira, Namut Andua Katiata, Aurdu Hatara Mara Gatavila, Tamae Wairi Prakashi, Panata, Parliamentary Patkara and Berina, Koehari Mulake than Hiravela Tieno, Emanan Tawatawat, May Raja Katiata, Apit, May Wairi Prakashakarana, Mewa Namatan, Mewa Kriamarga Ganenatua, Tawatawat Merate, Jatiwa, the Agamba, the Austan, Api Merate in a සමහර උදවියට අපි තවම නිදහස ලබා දීලා තියෙනවා. ඒ වාත්තරංගුවට ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි කියන්න ඕනේ. මේ චෝදනා තිබෙන අය එමනම් මේ චෝදනා තිබෙන අය වහාම අත්තරංගුවට ගන්න ඕනේ. මම දැක්කා විශේෂයෙන්ම අපේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් එක්ක වැඩ කරන මදුමාදව අරවින්ද කියන ඒ ගායන ශිල්පියා එයා ගායන ශිල්පියෙකුත් නෙමෙයි සින්දු දෙකයි කියලා තියෙන්නේ. ඒ මදුමාදව අරවින්ද කියන ඒ පුද්ගලයා මම දැක්කා මිනුවන්ගොඩ දේවස්ථානයේ තියෙන CCTV කැමරා එකේ මම ඒ ටික මම බැලුවා හරියට 7:25ට මදුමාදව අරවින්ද අර මිනුවන්ගොඩ දේවස්ථානයේ ඉස්සරහින් කීප දෙනෙක් එක්ක ඒ පහර දීම සිද්ධ වුණාට පස්සේ එතනින් එතුමා ගමන් කරනවා මම ඒ CCTV කැමරා එකේ බැලුවා හරියට වෙලාව 7:25 නැත්නම් 7:24 තවම අත්තරංගුවට ගත්තේ නැහැ මම දන්නේ නැහැ ඇයි කියලා ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඉන්නවා අගම ජනාධිපතිතුමාගේ නියෝජිතයා ඔතුමා කියන්න ඕනේ ඇයි ජනාධිපතිතුමාද මේ ආරක්ෂක බාරව ඉන්නේ පොලිසිය බාරව ඉන්නේ ඇයි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නෙ නැත්තේ මේම තව දේශපාලකයන් ඉන්නවා තව ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන් ඉන්නවා කුරුණෑගල ප්‍රදේශයේ විශාල හානියක් කරපු මේ පුද්ගලයන්ව තවම අත්අඩංගුවට ගන්නෙ නැත්තේ ඇයි කියලා බණ්ඩාර මන්ත්‍රීතුමා මම කෙටියෙන් කියන්න කැමති අතිගරු ජනාධිපතිතුමා සියලුම ආරක්ෂක ප්‍රධානීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පූර්ණ බලය දීලා තියෙනවා. හොඳයි. ඒ අයගේ කාර්යභාරය තමයි ඒ කටයුතු කරන එක කිසිම බලපෑමක් ජනාධිපතිතුමා ඒ කිසි දෙයකට එල්ල කරන්නේ නැහැ. ඔව්ම ස්තුතියි මන්ත්‍රීතුමා. ඒ වගේම තමයි මිනුවන්ගොඩ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත්ත 32 දෙනෙක් ඒගොල්ලන්ව ඊයේ අපබිට නිදහස් කරා. මේ තස්ත ක්‍රියාවල් වලට සම්බන්ධ වෙච්ච මිනුවන්ගොඩ නගරයේ කඩවල් ගිනි තියන්න සම්බන්ධ වෙච්ච මිනුවන්ගොඩේ මේ ප්‍රහාර දීම් වලට සම්බන්ධ වෙච්ච 32 දෙනෙක්ව ඊයේ අපබිට මම නිදහස් කරා මම දන්නේ නැහැ මොකද්ද නීතිය කියලා මොක ICP මොකද්ද මේකේ නීතිය කියලා මේ අදිසි නීතිය යටතේ තියෙන වෙලාවත් මේගොල්ලන්ව නිදහස් කරා එහෙමනම් මොකද්ද මේ රටේ නීතිය ගැන තියෙන විශ්වාසය මොකද්ද නීතිය ගැන මේ රටේ ජනතාවගේ හිත් තුළ ඇති වෙන විශ්වාසය එහෙම නිදහසේ යන්න පුළුවන් නම් ඒ මේ තස්ත ක්‍රියාවන් වලට වෙන්න පුළුවන් පහර දීම් වෙන්න පුළුවන් ගිනි දැබීම් වෙන්න පුළුවන් ඒ සියලු දේවල් ඒවත් තස්ත ක්‍රියාවන් හැටියට තමයි අපි සලකන්න ඕනේ. එහෙමනම් එහෙම නී තස්ත ක්‍රියාවල් වලට සම්බන්ධ වෙච්ච 32 දෙනෙක්ව පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන ඊයේ ඔවුන්ට උසාවියේ දීලා අපමතුන්ව නිදහස් කළා. එහෙනම් මොකද්ද මේ නීතිය? කොහොමද මේ නීතිය ක්‍රියාත්මක වුණේ? කවුද එහෙනම් මේකේ පිටිපස්සේ ඉන්න නොපමණ හස්තය කවුද මේක නිදහස් කරන්න පොලිසියට බලපෑම් කරපු ඒ නොපමණ හස්තය කවුද කියලා අපි දැනගන්න ඕනේ. කවුද මේකට වග කියන්න ඕනේ? කවුද මේව නිදහස් කරන්න බලපෑම් කරන්න කියලා ගරු සභාපතිතුමා අපිට දැනගන්න අවශ්‍යයි. මොකද අපි මේ රටේ පුරවැසිය හැටියට අද මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන අපි සියලු දෙනාම දන්නවා. මේ තත්ත්වය තවත් වර්ධනය කරමින් මේ තත්ත්වය තවත් දීර්ඝ කරමින් එහෙම නැත්නම් මේ රටේ නොසන්සුන්තාවයක් ඇති කරමින් මේ රටේ ජනවාර්ගික අතර සැකය අවිශ්වාසය ඇති කරන මෙවැනි දේවල් නතර කළ යුතුයි. එහෙම නැතුව අපිට රටක් හැදීලා අපිට ඉස්සරහට යන්න බෑ. අපි කාලයක් තිස්සේ මේ රටේ මේ ජනවාර්ගික ගැටුම් ආගමික ගැටුම් වලින් අපි ඕන තරම් අපි හෙම්බත් වෙලා තියෙනවා. අපි ඕන තරම් අපි අවුරුද්දකට අපිට අර මොකද්ද අර ස්වභාවික විපත් වෙනවා වගේ හැම අවුරුද්දකම අපි මේ ජනවාර්ගික ආගමික ගැටුම් හරහා අහිංසක ජනතාවගේ දේපොළ ඔවුන්ගේ ජීවිත විනාශ වෙලා තියෙනවා. ඒ හින්දා තවදුරටත් මේක ඉදිරියට ගෙන යන්න දෙන්න බෑ. මේක නතර කළ යුතුයි. මේක නතර කරන්න නම් රජයක් හැටියට දැඩි තීන්දුව ගත යුතුයි. ඒ දැඩි තීන්දුව ගන්න රජයේ අපෝසත් වෙනවා නම් මම හිතනවා දෙයියන්ගේම පීඩ තමයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මොකද මේ
මේක රජයක් කියලා කියන්නේ ඇත්තටම ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවේ හවුල්කාරයෙක් එක පැත්තකින් අපිත් මේ ආණ්ඩුවේ හවුල්කාරයෝ ජනාධිපතිතුමාගේ අතේ තියෙනවා විශේෂයෙන්ම සාමය හා නීතිය තියෙනවා එතුමාගේ අතේ එහෙනම් එතුමා මේක ක්‍රියාත්මක කරන්න ඕනේ එතුමා මේක ක්‍රියාත්මක කරන්න අපෝසත් වෙනවා නම් එහෙමනම් නීතිය හා සාමය අමාත්‍යාංශයට ඇමතිවරයෙක් එතුමා පත් කරන්න ඕනේ මේක පූර්ණකාලීනව වැඩ කරන්න කියලා ඒ බලය එතුමා ලබා දෙන්න ඕනේ කියලා අපි මතක් කරන්න කැමැති ඒ හින්දා ගරු සභාපතිතුමනි අද මේ රට මේ තත් වෙලා මේ පත් වෙලා තියෙන තත්ත්වෙන් අපි ගොඩ යන්න ඕනේ අපි ගොඩ යන්න නම් අපි යම් ක්‍රියාවක් උඩ යම් වැඩපිළිවෙලක් උඩ අපි ඉස්සරහට යන්නේ නැත්නම් මේ රටේ ජාතික සමගිය ආරක්ෂා කරගන්න අපි ඒ නීතිය තදින් ක්‍රියාත්මක කරන්න බැරි නම් අපි කිසියම් කණ්ඩායමකට අවශ්‍ය විදියට නීතිය අතට අරගෙන ඒ පහර දීම් වලට ශස්ත්‍ර ක්‍රියාවන් වලට යොමු කරන්න ඒ ශස්ත්‍ර ක්‍රියාවන් වලට වැඩ කරන්න අපි මේ රටේ නිදහසේ වුන්ට අපි ඉඩ ලබා දෙනවා නම් මං හිතනවා නැවත අපිව මේ ගෙන යන්නේ ගෝත්‍රික යුගයකට නැවත අපිව ගෙන යන්නේ අමානුෂික එහෙම නැත්නම් නැතුව නැවත අපි ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක් තිබුණා කියන එක මතක් කරන්න ඕනේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි අද අපි මේ පත් වෙලා තියෙන මේ තත්ත්වයත් එක්ක අපිට මේ රටේ තිබුණු ප්‍රතිරූපය ගැන එම වගේම මේ රටේ තියෙන නීතිය ගැන අධිකරණයේ තියෙන මේ විශ්වාසය ජනතාව අතරේ සැකේ අවිශ්වාසය ඇති කරන්න දෙන්න එපා. අවසාන වශයෙන් මේ රටේ ජනතාවට සාමාන්‍ය ජනතාවට අවසාන වශයෙන් තියෙන විශ්වාසය තමයි මේ විශේෂයෙන්ම අධිකරණය හා නීතිය පිළිබඳ තියෙන විශ්වාසය. ඒ නීතිය හා අධිකරණයේ තියෙන පිළිබඳ විශ්වාසය අහිමි කරගන්න ඒ සාමාන්‍ය ජනතාවටත් ඒක ඉඩ දෙන්න එපා. මොකද අපි එතනට ගමන් කරනවා නම් අපි එතනට ඒ ජනතාව තල්ලු කරනවා නම් මං හිතනවා තවත් අපි මේ රට අවුලෙන් අවුලට අපි මේ රට ගෙන යනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මේකෙන් වෙච්ච විනාශය විශේෂයෙන්ම කුලියාපිටිය බිංගිරිය පණුවස්නුවර මිනුවන්ගොඩ නිකලවැරටිය වගේ ඒ ආසන තුල විශාල විනාශයක් සිද්ධ වුණා. අපි දැක්කා දේවස්ථාන 34ක් විනාශ කරලා තියෙනවා. නිවාස 196කට වැඩි ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. ඊළඟට කඩසාප්පු 140කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. ඊළඟට වාහන 45කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. ඊළඟට විශාලම ෆාම් කියන අර ෆාම් ෆැක්ටරි දෙකක් විනාශ කරලා තියෙනවා. ඊළඟට මතක තියාගන්න දිවුලපිටිය ප්‍රදේශයේ මිලියන 700ක ආයෝජනයක් කරපු විශාල කර්මාන්ත ශාලාවක් ගිනිමත් කරලා අහිමි කරලා දැම්මා. මිලියන 700ක් මං හිතන්නේ ඒකේ වැඩ කරෙත් 90%කට වඩා වැඩිය ඒ ප්‍රදේශයේ ඉන්න දිවුලපිටියේ ඉන්න තරුණ තරුණියෝ තමයි ඒකේ රැකියාක්ෂාවල් කරේ. ඒ සියලු දේවල් අඩාල කරලා දැම්මා. අමෙහෙමනම් මේ තුලත් මේ එළවෙච්ච ප්‍රහාරය තුලත් මේ අපේ ආර්ථිකය කඩා වැටෙනවා ඉඳගෙන. අපේ ආර්ථිකය ආපස්සට ගමන් කරනවා. මේ වලට වන්දි ගවන්න වෙන්නේත් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් තමයි මේ වෙච්ච හලාබාහණියටත් වන්දි ගවන්න වෙන්නේ. ඔබතුමා වෙලාව අවසන්යි මන්තුමා. අවසන් කරන්න. වෙලාව අවසන්යි. අවසන් කරන්නම්. එහෙමනම් මේ සියන සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් මේ සුළු පිරිසක් ඉතාම සුළු පිරිසක් නීතිය අතට අරගෙන ආයුධ අරගෙන මේ කරන විනාශය වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාවටම මේකට වන්දිය ගවන්න සිද්ධ වෙනවා නම් ඒ වන්දිය ගවන සමස්ත ජනතාව නිහඬව බලා සිටිනවා නම් මං හිතනවා මීට වඩා වැඩි හානියක් මේ සුළු පිරිස ඉදිරි කාලයේදී කරන්න පුළුවන් අන්න ඒක නවත්තන්න මේ රටේ සියලු ජන කොටස් එකතු වෙලා ඒක පරාජය කළ යුතුයි කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා බොහොම ස්තුතියි